යාපනයට දැන් කංකසන්තුරේ වරාය අලුත් වැඩියා කරන්නට ඉන්දියාව එක්ක අපි එකඟ වෙනවා. ඉමෙන්ති කර්මාන්ත ශාලාව තිබුණ ස්ථානයේ අපි විශේෂයෙන්ම ආයෝජන කලාපයක් ආරම්භ කරනවා. පූනරීන් වලත් ඒවා එකක් ආරම්භ. එතන ඒ වගේම පලාලි දියුණු කරාම සංචාරක ව්‍යාපාරේ පටන් ගන්න. විශේෂයෙන්ම සුලං බලශක්තියත්, සූර්ය බලශක්තියත් විශාල ලෙස මේ ප්‍රදේශයේ අපිට නිෂ්පාදනය කරන්න පුළුවන්. ඒකෙන් තවත් මුදල් ලැබෙනවා. මේ අනුව යාපනයේ දියුණු ප්‍රදේශයක් බවට තමයි ඊළඟ අවුරුදු 5-10 කාලෙදී අපි කරන්න ඉන්නේ. අපි ඉදිරියට යමු. දැන් යුද්ධය ඉවර වෙලා අවුරුදු 20ක් විතර. දැන් ඊළඟ යුද්ධය පටන් ගමු. සංවර්ධන යුද්ධය. එතනින් තමයි යන්න ඕනේ. දැන් අපි OCC හෙවත් අපේ නිල නායකරුවන්ගේ කොමිටියත් චීනේ සිම් බැංකුව එක්කත් අපි ගිවිසුම් අත්සන් කළා තියෙනවා. ඒ වගේම බැඳුම් කරුවන් එක්කත් අපි එකඟත්වයට ඇවිල්ලා තියෙනවා. අපි නිල නායකරුවන් එක්ක මේ එකඟත්වයට පැමිණි නිසා දැන් මේ රටවල් වල ආධාර අපිට ආපහු ලැබෙන්න යනවා. ජපානයේ ඒ වගේම ප්‍රකාශ කළා ඒ වැඩකටයුතු ආරම්භ කළා තියෙනවා. අනික් රටවල් එක්කත් අපි ඉදිරියට යනවා. මෝඩි අගමැතිතුමයි මමයි එකඟත්වයකට පැමිණි ඒ ගිවිසුම් ක්‍රියා කරන්නත් අපි දැන් පියවර අරන් අන්තිම පියවර අරගෙන දැන් අත්සන් කරගෙන යනවා. අපේ කිරිපට්ටි ගවපාලනය අමුල් සමාගම එක්ක සාගිල්ස් එක්ක අපි දැන් බාර දීලා තියෙනවා. ඉතින් රටේ ආපහු මුදල් ඇතුළට ලබා ගන්නවා. පරිහරණය කරනවා. දැන් අකණ්ඩව අපි මේවා ඉදිරියට ගෙන යන්න ඕනේ. එතකොට රටේ ආර්ථිකයක් දියුණු වෙනවා. යාපනයේ ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථානයක් බවට පත්වෙනවා.